අපේ රටේ මෙවර ඇවැයි ඉදිරිපත් කරන වෙලා වෙනකොට අපි රට ඉතාමත්ම අවිිනිශ්්‍ය තැනක තියෙන්නේ කියන කාරණය මුළුවටේම ජනතාව දන්නවා. ඇැතරම රටේ ජනතාව මහා විශාල බලාපොරොත්තු තියාගන හැතනම ලක්ෂයක් ජනතාව චන්දදීලා ජනාධපතිවරයෙක් ආණ්ඩුවක් හදලා ඒ හදපු ආණ්ඩුව ඉසරහට යනකොට ඒ ආණ්ඩු ය ගත්ත සමහර බුද්ධිහීන ක්‍රියාමාර්ග නිසා ඒ සමහර නායකයෝ ගත්ත හිතුවක් කාර තිීන්දු නිසා ඒ ආණ්ඩු අතරමගදී කඩා වෙටද සිද්ධ වුුණා එක ඇතරම ලෝකයත් එක්ක ගණනය කරනකොට කොයිඩ වංගතය ලෝකාර්ථික අර්ුදය කියන කාරත්මික බලපෑවා හැයි මේ මුුණු ොන මුුණන ප්‍රශ මන ැටල තිබුණ අපේ රට එසේ විය යුතු රටක් නෙවෙයි කියන කාරණය තමයි පැහැදිලෝ කියන්නට ඕන්. ඒ නිසා අපේ පෝර පිළිබඳව ගත්ත තීන්දුු වගේ තීන්දු ගමේ බිමේ ගොවියගේ කිරිගොවීියගේ දීවරයගේ ඒ හද ගැහෙන රාාවය ගැන හිතන්නේ නැතුව සීතල කාමරවල ඉදලා. ඒ ආචාරවරු මහාචාරු ගත්ත තිීන්දුවේ ප්‍රතිපායක් හැිය. පේ අතිරු ජ තතු සිදව වු. ඒට පෙර එතුමා විසින් අග්‍රාමාතතුමාට ඉල්ලා අස්වෙන්ද කියලා බල කෙරුවයි කෙනෙක පැහැදිලිව කියන්නට ඕන්. ඒවගේම එද්දාසමසය හතලිස් සටේ නිදහස ලැබුණු දායිඳලා මේ වෙනකං පුද්ගලය ගත්ත වැඩිම මනාප සංඛ්‍යාව ගත්ත මහින්දරයිපක්ෂ අග්‍රාමාතතුමාට ඉල්ලාස්ෙන්ඩයි කියන පනිවිඩයාව එ හට ඉල්ලාස්ෙන් සිද්වුණ. මේ වරා අයවැය පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ අපි පාර්ලිමේන්තුව එකේ තිස්සතරණයක් එකතු වෙලා තෝර්ලපත්කරගත්ත අතිගරු ජනාතත්වා සමඟ මේ ඉදිරි කාල වකාවාන කොද ඉස්සරහට යන්න කියෙන කාරය ඇතෙක්. මෙතරදි ගරු සභාපත්තුවෙන මම මේ අයවැයි ලේඛනය දිහ බලද්ද මේ අයවැයි ඒකනය අර සාම්ප්‍රදායකව අකුරුටික ඉතරක් වෙනස් කර කර ඉස්සරහට යන සාම්ප්‍රදාායික ඇවැයකට වඩා එහා ගිය දෙයක් මේ අයවැලියකන අසෙත්ම දකින්නේ. මේක මම ප්‍රාදේශභාාව ඉන්න කාලෙත් අපි දැක්ක පලාත්සබා ඉන්න කාලෙත් දැක්ක පාර්ලිමෙන්න්ත්‍රෙත් මේ අපි දැක්ක් අතර මේ වචලටිකක් එහෙටම මේට හුවමාරුර කර සාම්ප්‍රදායිකා ඇවැයක් ඉදිරිපත් කරන. සමහර කාරණ ගිය අවුරුද්දෙත් පොරොන්ද දෙවා ඊටිසල් අවුරදෙත් පොරොන්දෙවා 80ටසල් අඩුවෙත් පොරොන්ද දෙේව මේ හැම අවරුද්දක් කවුරුද්දක් පාසා ජනතාවට පොරොදු දෙනවා නමුත් එහෙම නොයමින් ඉස්සහටය ැ මේ මොන ප්‍රශ මොන ගැටලු තිබුණත් මම අද විශ්වාස කරනවා මේ රටේ අද මේ තියෙන තත්වයට යම්මා ආකාරෙකින් මමත් දායක වෙලා තියෙනොයි එක මොකද අද මම වන්ත්‍රවරේ කැට ගෙවෙන වි පස්සෙන අවුරුද් එදසමස නුවටේ දහවනි මාස පාලවසනනිද ප්‍රාදේශාවට තේරල පත්තිච්චවම එදා යින්ඳල අ කණ්ඩෝ මේ වෙනකං ප්‍රාදේශවා මන්තිවරේ කෙටර විපක්ෂනායකවර කට්‍ර පලාත්ස්වා මන්තිවරේ කටඩ තරිල් පසය අමත්‍යශ ගණනාව. ඒ විවිධ තනතුර දැරු. මේ තනතුරු දරලා තමයි අද මෙතරන මම විලති. අද මේ රට නිදහරබල වරු හැත්ත පහක් වි තිීනවන. මේය හැත්ත පහහි තුනෙෙන් හක්කාරයක් මත් මේක මුළලුවහරි මතුරක් දර මේ කසිඉදලතින් ඒ නිසා මම විශ්වාස කරනවා මමත් මේකට යම්කිසේ වරදි කාරෙක් කියල මේ රට තින තත්ය පිළිබඳ. එදා එදසි අනුහතේ ප්‍රාදේශ මන්ත්‍රීවරයෙක් වෙලා එතනි පස්සේ විපක්ෂණයකරෙක්වර පලාත්භය මන්ත්‍රිවරයෙක්වෙල වයබ පලාාත්වභාවේ මාර්ග සංවර්ධන විදුලිබල නිවාස ඉදිකිරීමම් දීවර කඩ තුළලන්ද අමාත්‍යවර බට පත්වෙල එතනින් පස්සේ ජනතාව ඉතිහාසේ වැඩිම චන්දගත්තයම පලත්ව මන්ත්‍රීවර හට පුත්තලම දිශික්ක මාව තෝර පත් කර. එතනින් පස්සේ එවකට මහින්දරායිපක්ෂ මැතුමා සින් මාව වයෙන් පලත් සබය කෘෂිකාරර්ම දීවර සත්ව නිශ්පදන සත්ත සංවර්ධන ගොජයන සංවර්ධන සහ සළුවාරි මාර්ග අමාතවර බඩපත් කරලා. එතනින් පස්සේ අපි පාර්මෙන්තු මන්ත්‍රීවරක් කලා ්‍රාජ්‍ය මතිවරෙක්කට මහිතන අවස්සා ගනාවකද උරුන්ද මෙතරලන ල්ලතිී. රටම වැजරතින තැනට මමත්යමසි දාयකත්යක් දර තු තියනක නිකයි මගේ අදහස් इනිසා දරු සभाවෙන ම මෙතර නියयोෝජනය කරන්නේ එක පැත්තකින් පරමින්තු මන්තුවරේ ලාාජමත्यවරේ කැටිය अनेෙක් පැත්තෙන් ගමිමබොහම पूංචි තැනින් පටන්ඟර ව්‍යාපාර කටයතුරින් සරටපු ව්‍යාපාරක කැටී තමයි මම අද මෙතර කතා කරන්න. ඒනිසා ඒනිසයි මම කිව්වේ මේ රට අද තියන තත්ත්වය පිළිබඳව එක පැත්තකින් අපි යමකිසි දායකත්තයක් දීලා මේ රට ඉදිරියට ගන්නට ඒ වගකීම කරට ගණ්ඩ ෝනයි කියන අදහසේ ඉන්න කෙනෙ. මට මතකයි මම ව්‍යාපාරික කැටන ගරු සබත්තුවෙනි මුලින්ම ඉදිරයට එන්නේ. අපි පුංචිකාලේ මගේ තාත්තා ලොකු ව්‍යපාරිකය කැර ව්‍යාපාර කටයුතු කරලා එදදා සමසය හැත්ත හතේ ඒ දේශපාන පෙරලීීමට මුණදීලා එද ස්ත යා ජරත මෙැත්තුමාට මගේ තාත්තා උද් කරපකේ ප්‍රපාලයක් ැටිය මගේ තාත්තගේ මිවාස ගිෙනතියලා යානවාහන විනාස කරල එතු මගේතිබච්චා ඉඩ කඩගලා එවකට අලුත්තා ආඩුව ගම්මාන ගහලා මේ සියලු කාරණත් එෙක්ක මගේ පියායිඉදා සියදි විහානි කරගන්න. තිනි පස අපි නයබරින් මිරුකුුණු ප්‍රශ්න ගැත්ලූ රාශයක්ක් එක්ක ඉදිරයටට පවුලක් කැටර පිස්සරට විල්ල. මට මතකයි එද්දා සමසය අනු හතරේ අප අපේ අණ්ඩුව හදර වෙලා වෙනකොට එදා මටමයසවුරු දදානමයයි. පොන මතක්වෙෙන එදා අපේ නයකාර ඇල්ල අපේ නිවසගාවට ඇවිල්ල අපේ නයදෙන්ඩයි කියලා අපට තරජන ගර්ජන කරන වෙලා. මගේ අම්මතෙකවම කියන මගේ අම් අපි තවදුරනත් නයිබරිින් මිරිකිල ඉන්න වශනහැ අපේ තාර්ත්තගේ විශාල දේපොල ප්‍රමාණයක් තියෙනවා මේ දේපලොලින් මොහර එකක් අපි විකුරල්ල. අපි අපේ ව්‍යාර කටතු ආරම්භ කරව මේේ සියන් නෑතික සියල්ල බේරල අපි පවුලක් කට හපව ව නගලල්ල වැඩකරම කියලද මගේ අම්මටම යෝජනා කරේ මට වයිසවරුදු දහනමේද. මට පතකායි අම්මයිදා ඉදම විකුල්ල. ච නතුරු සියල්ල බේරල අපි පස්නට රපියල් ක්ෂ ලක්ෂ බන්ඩල් පහ අපි ප්‍රස්සනග ගඇතර දීලා අම්මගේ ඇතේ අඩ කොට සතතියාගතරපිය හැතපබදඳ අම ගත තිය ගත්. එම තමයි අපි ව්‍යාපාර ආරම්භ කරට ව්‍යාපාරිකය හැකින මයිදා පුංචයට සමාගව පටන්ගර සන්කන්තන කොන්්‍රීට පඩක්ස් කෙන තැන ආරම්භ කරල ඒ ඒ ලාබවලින් අප ඩුවදදාලා පොල් පාල් වැඩ පළවල්දාලා ගට පොවල්දාලා එතනින් පස්සේ නිර්මාණ ශිල්පයක් හැටේට වාහන ටින්ටට් කරන්න නොම්බර පේට්ග හන් බොඩිස්ටිකර් ගහන් එවතම අපි ව්‍යාපාර පටන්ගත් මෙත් මේ අනකොට අපි අපිට හම්බෙච් අක්කරයක පුචි ඉඩමකින් සහ මගේ අක්කරය සහ මගේ අයල දෙනගේ අකරයයක් කරයනකුත් ගොයිපොල් දෙක. අපි පැමි ාම් කියලා ංචි ස්ව ගොයිපලක් පටන්ගත්. මේ ඉස්ස ගොයිපල ස්සරහාට යනකොට තමයි සුදුපුල්ලි වෛරසකන්නේ. සුදුපුලි වරසක ඇවි විනාස වෙනවා අන්තර ගමේ මිනිස්සු දෝෂාරෝපණය කරනවා මහ කාලකණ්ි දරුව අර ස්ට න දලග ඩකඩටක විකල්ල මේ මිනිස්සු ඉස්හ දන්න ගියා දැම් විනාස වනයි කියය. බැයි අපි ඒ සමාජෙන්ගෙන දෝෂාරෝපනයට උත්තරයක් හැටිය. පවල ට නෙටි එක හසුුණ. පතකයි සංකර්මාන්තයි නියලන කාලය අවුරුදු දාහනමේදී විස්සෙදී සේෝක විශ ප්‍රමා ාන පිළ වැඩකරන්න පුළලන්ක ක් නැද පාඩලන ගො. එදා පහසුකක් නෑ එදා රජයෙන් මහාලොකෝ සහය ගෙදී තිබුණ නෑ නිසන් කරමාන්තය කිලෝමට්‍ර එකහ මාරක දුරක්කර ස පාපත්තු වේනේ ඒ බිදදුලිය නති ගොයිපලවල්ලට. දීසල් ලොලිං ගොයිපල දුවන් ඩීසල් බැරල් ඩීසල් කෑන එක කරේතියගල ම පයිංගිහිල තියෙන. ඒ අනකොට ඒ වැැස්ස වෙලාවෝම එක දවසේ දෙතු වූ වතාව ඉස්සන් කවාම එකේ බන්ටකුඩ වැටිලා තියෙනවා. මේ කර්මාන්තය කොම දහප වූ නැගිට්‍යවන්ඩ වන කියන කාරණය සම්බන්ධව අපිට ලොකු අදහසක් තිබුණා. හැබැයි ඒකට දේශපාන නායකත්තයක් තිබුණ නැහැ. මෙන මේ විදිහ අපි යනකොට එදා සමසේ අනු හතේ මාර්තමාසේ විසියෙක්වෙෙරද ප්‍රාදේ සබටම නොමිලේෂන් බාධන ගරු බවතිව. මේ වෙනකොට එදා අම්මගෙන් ඉල්ලගත්ත රොපියල් ලක්ෂ, රපියල් ක්ෂදාහතක් දක්ි වැඩිදි උලු කරගන. ම සද ල් කිය මන් එවල ගිහිල සේල්ල කර හිල්ල ජේපකක් ලද රන ලම දේශපාන කටයතු ආරම්ම කර. අපති දේශපාන කටයතු අරම කරලා විශාල වැඩකොට සක්. ජනතාවත් එ අපිට කරමින් ඉසරහට ඇල්ල පුලුවන් පැලක්ම. මේ යනාතරතුර එක පැත්තකින් ව්‍යාපාරිකෙක් හැකට. අපි වැටමින් නැගිතිමින් වැටමින් නැගිටමින් ස්රහට යනකොට මම එදා වයම පලාත්වාේ දීවර ාමාර්තවරයාවට පත්කරන්නන්නේ මහිදරායිපක්ෂ ඇැතුමාම. පන පතකයි මම ලුගසවන කාරයාලේ වයන් පලත්වවාට අයිති ගොඩ් නැගිල්ලක්කේ ඒකෙති මම කියනවා. මම කවදහරි මේ ඉස්සන් කර්මාන්තය ලංකාවෙ දැවන්ත ඩොර් උත්පාදනය කරන කර්මාන්තයක් වට පත් කරු. මේ කර්මාන්තය නැවතක් නැගිටවනු. සුදු පුොලෝලින් විනාසල තියන කර්මාත නැවතාවක් නගිටව කියල කියදහ කර්මාන්තය ගන දන්න සමහරය මගේ මුුණ ද බල්ල හිනාවඋ ගරසු පපත්තුවවෙෙන මේක ැගිටවන්න බැයි කියලා. හැබැයි එ මහිදරයික් මැතුම ම දීවරමාතවර ට පත් කරවට පස්සේ. වයඹ පලත්සභාව ජලජී වගේ සංර අධිකාරය නැග්ඩා යතන නාරායතනය ඒවගේම ස්ලාඩා සංවිධානය වයම විසිද්‍යාලේ පේරාදනය විශසිද්‍යාලය කැනඩාවේ කැල්ගරි විශිද්්‍යාලයේ සහයෝගයක් අරගෙන මේ කර්මාන්තය කොහොමද නැගිට්ටවන්ට ඕන කියන වැඩපිළිවල අපට සූදානම් කරන් පුුවන්ක ලැබුණ. ම දීවර මතවරලට පත්ත වරු ස ාපත්තුවේ මගේ තිිච් ගොයිපලට මගේ සහෝදරට බෙල දීල මම කිව්වා මම එක පැත්තකින් දව ර ව න ත් නිස් ගොිය කැරමය කරනිිුත්මට නිවැරදි තීන්දු තිරන ගන්නපුලුවන් කමක්නේ. ඒනිසා ට මේක කොද කලින් තියන තේන්ද ීරන ගන්ඩෝන. ම ස්ස ගොවිය කිය තරෙම ලියට ගහිල්ල. දැම් මම තේන්දු කියර ගන්න වයන් පලත්ස්භාව දීවරමතවර හැටි කියල. මේ කටයතු කරදයද. හිදරයිපක්ෂ ැතුව අපට දෙදවන්ත සහයෝගයක් කළ බලදුන්න ඒවගේම ඩොක්ට. රාජි සේනාරත් එතුමායි අපි දේශපානවත්තයන් දෙකයින් එක මෙම කාර්ණයයක් හැබැයි මේ රටේ ඉස්සෝකර්මාන්තය නගාසිරවන් වයම්ඹ දීවරාමාත්්‍යවරෑ හැටියට මේ කාරණාව පිළිබඳව මම ගන්න තීන්දු තීරණ හැමෙහෙකද එදා වෛද්‍ය රාජ්‍ය සයනරත් මැත්තුමා මගෙත්තක කෙින් හිටත්. ගට සහරයග හිල කතා කලක්වවා මේ හවල් ැමතුවා මෙහෙම කරන්න නවාස ැහම හම කරන්නග. එවලේ රායිත මතුමක්වා නැහැ නිශාන්ත කියන මේ කර්මාන්තය දන්න කෙනෙක් එතුමාට මේ වැඩේ කරන්න උදව් කරන්න ඒ නිසා එතුමගේ තෙක්ක මේක තුළින් වැඩ කොඩසක් කරන්න පුළුවන් වේ කිය. සපි අපට පුළුවන්කම ලැබුණ යම පලස ම දීවරමතුව රහට පත්තිද. ටේ ස්ො නිෂපානය තිබුණ රු පපත්තු වන ෙක්‍රිටොන් නෙක්්දස් පන්සිය පෙකිටන් නෙක්දස් පන්සියි. රටේ ස්වර්ණමය යුග කිය තිබුණ එදමසි අනු හයේ ඉස්සන් කර්මාන්තයමෙක්්‍රිටොන් හයදාහතියෙන කාලෙ තමයි ස්සෝ කර්මාන්තය ස්වර්මය යුගය කියලේ කාල කිවි. මේ ස්වර්ණමය යුගය පසු කරලා විනාශවෙච්ච ආර්ථකයක් එක් විනාශවෙච්ච කර්මාන්තයක්කක විවාරරගෙන මේ කර්මාන්තය නැවතතාවක් නැගිට වන්නේ කොමද කියලා තාක්ෂණ වේදීන් සමඟ පී. සාකච්චාර ඔු සමක සාකච්චා කරයේ ක ප්‍රතිඵලයක් හැඩිරි අපට පුළුවන්කව ලැබුණාම කර්මාන්තය නැවතවතාවක් මෙෙක්‍රික්ටොන් හයිදාස් පන්සේරක ස්වාර්රමය යුගතිබුණේ හයදාහයි අපේ කාල නැවතාවක් මෙෙක්‍රිටන් හයිදස් පන්සේ දක්වා වැඩි දියුණු කරන්නට පුලුවන්කාව ලැබුණ. මිතරින් පස්සේ දෙදස් පහලවයා ගෝස්මාසේ දාහත්තෙලද මබ පාර්ලිමන්තු මන්තිවරක් වෙලා පර්මින් ේන කොට. වර දකම අයින් වෙලා. තොරමගේ ලොකවයියමට කතතා කර හන දැන්වා මලා කරන්න පාරමන්තු මන්තවරේ ැට මන්ද්‍රිකමේ පඩියෙන් විතරක් හගේ ජීවත්තන පුලන්කමක්න මොන හරි ව්‍යාපාර කරන්නේ. ත්‍රම අයියයට කියනවා ඒ මග ි ග ට ල ීනද අපි ොතරන් හ පටන්ගල් ලට අහසක්නේ සා ම හට පොඩියට කරන්න කියෙලක්වා ය කියනවා මට පහුග ක න්නවල ොි තිබු. මි ම් නෙක්වා දැ ටගන්න කියෙලද ඒදා ඒ පවුලෙන් ට නැවතවතාව කක්කර හතක් මට ප්‍රධානය කරනු. එතනින් තමයි දහස් පහල ගෝසු දාහ අපි ඉස්සන් කර්මාන්තය පටන්ගත් මෙ ගොයිපල ප්‍රමාණය ශාල ප්‍රමාණකින් වැඩි කරගත් අකර සියගානක් ගොයිපල පට කරන්න පුුවන්කව ලැබ. අභිජනනාගාර ආරම කරන්න ලැබු ඒවගේම අර වයම් පලත්ස්භාවේ අමාර්තවර හට ම ඉන්න කාලෙට න්නතිිච ාධාාවච්ච ීන්දු තියරන කැබිනට පත්්‍රිකා දනෙවා ගෝටාබය රාජපක්ෂම එත්තුමාගේ අඩුව කාලි අපි යොදවලා මෞසතා මහමුූදෙන් අල්ලගෙනවිල්ල ඒකෙන් බිත්තර අරගල පැටවහදනව වෙනුවට ඇමෙරිකාවය හවායි දූපත්වලින් ගන්නස්. මොනො ස් වනමි කියන ඉස්සන් වර්ග. ඒ ඉතාමත්ම ඉහළ ගුණාත්මක භාාවයකෙන් තියෙන ඉහල ආරයක මවසතුන් මේ රට ගන්නවල එයින් පැටවල ලබාගන්න වැඩපිල් අපිට වැඩපිළල හරහ අප පුළුවන්කාව ලැබුණා ගරු සභාපත්තුවවෙනි ඉස්සන් කර්මාන්තය අප රටඇතු ෙක්‍රිට්ටවන් පාලස් දාහ දක්වා වැඩි කරන්න. දැවන්ත නිෂ්පාදනයක් කරා ගිහිල්ලා. අපේ රටේ අප අද දෙකවන්නේ මේ තේපොල් රබර් කියනෙකට විතරයි. එතනින් පස්සේ ඇක්වාකල්ච කියනකට මේ රට ඇවිල්ල තියෙන. එනිසා මම එක පැත්තකින් ව්‍යාරකෙක් හැටියේ. අනනිත් පැත්තිෙන් දේශපාල ක්්චික් ැතිීම. මටතිය අදැකිම එක මේ රටගොඩ ගන්න මොනාද කරන්න පුළුවන් කියන කාරනාව සම්බන්ධව මමගේ හරද සාක්ෂයෙන් අහනකොට අපි දකින සමහර කාරණා ගොඩක් මේ රටස්ස කරන්න පුළුවන් කාරණ තියෙනවා. මේ කාරණ ක්‍රියාත්ම කරද. අපේ රටේ සාම්ප්‍රදායිකම නිලධාරීවාදය අමකිව අයවයි හමදාමික වචන සිට්ික්ත්තින එක හට පාට අඩුපාඩු හදහද එහාට මෙහාට ලියන වචන වෙනුවට මේ රට ගොඩ්ඩගන්න පුළුවන් විශාල වැඩකොටසක්කරන්න පුුවන්කපතියෙන. ලක ගරු සභපත්වයන ට අවස්සා ලැබුණ ලෝක රටවල් හතලිස් නේකට පයගහන්. ඒ ලෝකෙ රටවල් කොහොමද වැඩ කරන්න කියන කාරණාව සම්බන්ධව අප ඇස් දෙකින් දකින්න පුලුවන්කම ලබුණා. ම වයම් පලත් සභාවේ සත්ව නිෂ්පාදන අමාත්‍යවරයාකාල. ය පලත්සවයි සත්ව නිෂපාන මත්වරයක් කාල මට ඕනයිලතිමුණා වයමින් කිරි රටට කියලා දෙවන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරලා. වයෙන් පලාතේ කිරරිගවය පවුල් පනස්ස දෙ දාහයි කිරරි එකතු කිරේ මධ්‍යස්ථනක්දස් තිස්පහයි දෛනික කිරල් නිෂ්පාදනය කිරලට එකක්ලක්ෂ හැතනම දහයි. මේ නිෂ්පාදනය ලංකාව ගත්තහම අපි මධ්‍යම් පලාත එ එක වයම්පලාාත දෙකපාරු පත්වෙැලතුුණ පට. අයිබ පලාත විශාල වශයෙන් ඉදිරියට ගෙනියන්ට මේ ගොයිපොවාල් ලේකරසි කරන එදා තිමුණ ලංකාපතුල සංවර්ධර බැංකව RB බැංකුව ප්‍රදේ සංහර බැංකුව සහනෙකුත් රජයේ බැංකු සම්බන්ධ කරගෙන. මේ කිරිගෝවියන්ට උද උපකාර කරලා ඒ ගොයිපොලොවල් නක්ගල ඉහලට ගන්න ඔන්ට පුහුණු ලබාද නපට පුළුවන් කවලැබුණා. මේ කිරරිගෝපල ලෝ ලෝකෙ දියුණු ටවල්ල කොහොමද කිර නිෂ්පාදනය කරන්න කියලා අපි. ජ සල්ල ෙ රු පත්තර පෞ්දිිකමගේ මුදලි මහිලයි කැනඩාව වගේ දියුණු රටවල්ල දියුණු රටවල්ලේ ගොයිපල කොහොමද කරන්න එක කියන කාරය සමඳ මගේ ඇස්තකෙන් දැක්ගන්ඩ ලබුණා. හදවතින් බ සතුරුවේ ගරු සභාපත්තුමේනි මේ පහුගේ දිවල මවේ කිරි ගොයිපල බලන්් එනකොට අපේ රට ඇතුළෙත් ඒ වගේ මනවන තාක්ෂනය ගොයිපලව ද නිශපාදන නිර් ණ ල. අපේ රටි තෞරල ිට ට පිටි රිගල්ල මිනිසල්ට බොන්ඩ දෙන්නඕන රටක් නෙවෙයි. මේ රට කිරවவලින් වපෝස්ත කරන්න පුුවන්. එනිසා, அද මේ ඒ வி්‍යயாපාරිக்கயோ කරගனையான වැඩවලට රජපත්த்தை ම් දිසි දායකත් ඇදදිල ොම හාගන හිටියකර අතිකරු ජනාදපත්තු වගේ කතාාවේදී. එතුම කියනවා මේ කිවලින් ට ස්වෑම්පස්ත කන කිය වසර පහදි. අනිவாරෙන් කරන්න ළුවන්. අප ප්‍රතිත්ති දී ර ගන්නුව. අපේ නිවැරදි තීරණ ඉතරයි ගණ්ඩෝන. අපේ රට අල්ලපු රට වෙච්ච ඉන්දාවේ පිටිකිරි පිටටින් නායයින කරන්න පුළොන්කමක් නෑ. කිරි ඒ රට ගේන්න්න පුළුවන්කමක්නෑ. ඒ රටේ නිල්ලධාරි පැන්තියක්කින්නවා අතාමත්ම ශක්තිමත් නිල්ධරරි පැලැන්තිය. මොන්න ආ්ඩුව කොයි පැතර වෙනස් වුනත් ඒ ජාතික පතිපත්තිය ඔුන් වෙනස් කරන්නේ ඒයි අවාසනටමම සමාාවෙන්න්න අපිතර නිල්ධාරීඉවා. අවාසනාවට අප රටේ නිල්ධාරි පුරද වෙලා තින ආණඩුව වෙනස්ෙද. ආ්ුව පර්ද තයි එක මාරු කරලා ස නියමයි මේ අ්ඩුව තමයි නියම සර්රලයි ප්‍රතිපත්තිය තමයි නියම කියලා ඒ නන ප්‍රතිපත්තික රටේ ජාතික ප්‍රතිපත්ය වෙනස් කරු. තිය ඒත් එෙක අපේ රට කොච්චර දුරට ඉස්සරහට යන්න පුළුවන්ද කියන කාරණය අපි හිතන්ඩවෙයි. දෙදස් පහලවේ ජනවාරි මාසය අටවෙනිද. අපි ආණ්ඩුව පරදිද්දි මේ රාජයට පත්තල දවස වෙනකොට රටේතිමුණු ක්‍ර නිෂ්පාදනය විනාස වද රජයගත්ත තීන්දු තිරන බලපෑයව. ආනයන කරන පිකිරවලල් රුපියල් දෙසිය සිහතක බද්ධක්තිබුණ. එදා අලුතෙන්ආපු ඇමත්තුමා දේසිය විහතෙන් දෙේය විසිහත් කපලයිං කල රපියාල් දෙකෙරවා ටක් අර නිෂ්පාදනය කරපු කිරිගොවියෝ විනිසාස යනනාත ඉන්නත්ත. දෙකකොට ඒමිසු නිස්සරයන්න පුුවන් කමක්නේ නැතවතතාාක් කොවුන්. නිර්වාාය ඉස්්‍රරහල ගිල ව්‍යාරයක් කරන්නේ නෑ ඒවගේම වයන් පලත් බවේ දීවර අමාමත්‍යවර හැටිට වැඩා ආරම්භ කරපුම මේ රටේ දීව රාජ්‍යමතවර වැඩත්වෙන්න්න පුළුවන්ම ැබුණා මේ සුරතල් මත්ස කර්මාන්තය කියන පි නික සු කොට තක නවේ රට මාලුන ේකෙන් හනකුදයක් කරන්න බැ කිය හැබැයි මැලේෂාවේ ආර්ථිකය කඩාවැඩල රට විනාශ වෙදදි නැවතවතාවක් ඒ රටේ මැලේසිාව ආර්ථක ැගිටවන ප්‍රධාන අදාද මාර්ගය සුරතල්මත්ස කර්මාන්තිය. මෙහි අරවාන කියන මාලුකූරිය අදටත් එක මාලුකරය කුපියල් ලක්ෂ දෙසිේයට මිදියන විස්සර විකුරල් පොලචීනට එක මාලුකූරිය. එතනට අපි මේ සුරතල් මත්සකර්මාන්තය ගෙනියන් ලෝඩ. ඒ සඳහා මේ වෙනකොට අපේ ගොවියන් විශාල වයෙන් පෙළ ගැහිලා තියෙන. බ ඉතද ඔවුන් දිරිගන්නන් ඔවුන්න ක්තිමත් ක රබතුමන්ට මිනිතු දෙක්ක කාලයක් වයනවා. ගරු සපපතු වෙන මගේ ආලය මිනිතු විසිතුනක් දක්කවම වැඩි කරගත්තා මංජුලත් සහග මැතිරේගේ මිනිතු ධහයකුත් අප සොයි සමන්තුතු මේගේ මිනිිතු දෙෙකුත් ආද වශ බතුම මනිතු දනමයක් දැ කතාා කරලදනවා විසි එකක් කතා කර සමාවෙන් මගේ ගාන හැටිල්ලම් පොඩක් වැරදි ගරු සබෞත් වෙන්. හරිගමන්නේ කෝම නමුත් ගැරු සභාපතු වෙන මේ දීවර කර්මාන්තය දැවන්ත විදිට ඉස්ස හට ඇන්ඩ පුුවන්කම වෙලාව හරිද ගැරු සපත්න්ලාම් හරි වැනිතු සිකක් කතා කරතින විිනිිත්තුවක් කතා කරන්න පුළට එනිසා මේ දීවර කර්මාන්තයේ දැවැන්ත වැඩ කොටසක් මේ රට තුළ කරන්න පුළුවන් කප තියෙනු එනිසා ඒ නිවැරදි තීන්දු තියරෙන අපි නිවැරදිව ගත්තොත් මේ ටේ මහම රටවටේ මහ හුද තියෙන අපේ ටේ මේ රට ගොඩනගන්න දීවර කර්මාන්තයෙන් දෙැවැන්ත වැඩපොඩ සක්ක පට කරන්න පුලුවන්පතිර. සපි ඉදිරි අයවැෑ කතාවල් වලදී ඒ විෂයන් වලද අපේ අදහස් ධක්්කාන්න බලාපොරොත්තු වෙනවා ඒනිසා මම කාර්ණිකව ඉතාමත්ම ආදරින් අපේ රටේ ආදරණය ප්‍රාජල්දර පැන්තිය ම ල්ල තුමයි කාලයවසන් පි දැක්ත් යම්තිසි ජාතික ප්‍රතිපත්තියක් මේ රට ඉදිරියට ගෙනියන්ට ඒ ජාතික ප්‍රතිපත්තියක් හදන වැඩේට මේ සියලු දේශපාන නායක එකකරශි කරන ඒ ජාතික ප්‍රතිපත්ය කියන වැඩේට අත ගහමය කියෙන යෝජනාව කරම මේ අවස්ථ මට අවස් පි ද ද කර සු. अपक्षपाती वार्ताकरण है।